කොහොමද යාළුවනේ අයිබෝන් කියලා පිළිගන්නවා ලේඩි බ්ලෝ YouTube channel එකට අද අපි බලමු කොහොමද විෂ බීජනාශක ද්‍රාවණයක් සකස් කරගන්නේ කියලා. ඉතින් මේ දවස්වල ජනමාධ්‍යවල ඔයගොල්ලන් දැකලා ඇති වාහනවලට කඩවලට පාර දිගට මේ විෂ බීජනාශක ද්‍රාවණ ස්ප්‍රේ කරගෙන යනවා. ඉතින් ඔයාලා හිතන ඇති මේ මොකද්ද මේ ද්‍රාවණයේ තියෙන්නේ කියලා. ඉතින් මේ ද්‍රාවණයේ ඇත්තටම තියෙන්නේ විරංජනකාරකයක් අපි බ්ලීච් එකක් කියලා කියන්නේ. අපි රෙදි සෝදන කොට එහෙම භාවිතා කරන්නේ. අන්න ඒ වගේම විරංජනකාරකයක් තියෙන්නේ. මේකේ මූලිකව භාවිතා වෙන්නේ ක්ලෝරින් කියන සංයෝගය. ඉතින් ඔයගලන්ට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට හાર્ඩ්වෙයාර් වල එහෙම තියෙනවා මේ ක්ලෝරින් පවුඩර් එක මම පෙන්නන්නම් ඔයගලන්ට. මේ තියෙන්නේ ක්ලෝරින් පවුඩර් එක. ඉතින් මේක ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් හાર્ඩ්වෙයාර් එකකින්. ඉතින් අපිට තියෙන්නේ ඔන්න ඔය ක්ලෝරින් පවුඩර් එක ජලයත් එක්ක નિયમિત අනුපාතයකට අනුව මිශ්‍ර කරලා ඉවර වෙලා විෂ බීජනාශක ද්‍රාවණයක් සකස් කරගන්න එක. ඉතින් ඊට පස්සේ ඒ ද්‍රාවණය අපිට භාවිතා කරන්න පුළුවන් මතු පිටවල් පිරිසිදු කර ගැනීම සඳහා. මේස උඩ, ඊළඟට කිචන් ටොප් උඩ, ඊට පස්සේ බිම, ඊළඟට ඔයගොල්ලන්ගේ වාහන මේවා පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. එක තියාගන්න ඕනේ විශේෂ කාරණයක් තමයි මේ ද්‍රාවණය සකස් කිරීමේදී මේක රසායනික ද්‍රව්‍යයක්, ඒ වගේම විරංජනකාරකයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ආරක්ෂක උපාංග භාවිතා කරන්න ඕනේ. එතෙන්දී ඔයාලට පුළුවන් මේ වගේ ග්ලව්ස් දෙකක් දාගන්න. ඒ වගේම මේක හදනකොට ඔයාලා අනිවාර්යයෙන් මාස්ක් එකක් භාවිතා කරන්න. හොඳයි යාළුවනේ, අපි දැන් බලමු කොහොමද මේ විෂ බීජනාශක ද්‍රාවණය හදන්නේ කියලා. මුලින්ම මම මේ ක්ලෝරින් පවුඩර් එකකින් මේ වගේ යෝගට් හැන්දකින් පහක් එකතු කරනවා. අපි සාමාන්‍යයෙන් මේ යෝගට් හැන්දක ප්‍රමාණය ග්‍රෑම් එකකට සමානයි කියලා තමයි සලකන්නේ. මම මේ හදන විදිහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියතුමෙක්ගෙන් අහගත්ත විදිහට තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට පස්සේ මේ වගේ යෝගට් හැඳි පහකට ලීටර් 5ක ප්‍රමාණයක් ජලය එකතු වෙන්න ඕනේ. මෙතෙන්දි මම මුලින්ම වතුර චුට්ටක් දාගෙන මේ ක්ලෝරින් ටික හොඳට දිය කරගන්නවා. නැත්නම් වතුර ගොඩාක් දාගත්තාම අපිට අපහසුයි මේක ලිය කරගන්න. ඒ නිසා මුලින්ම වතුර පොඩි ප්‍රමාණයක් දමාගෙන මේ විදියට දිය කරගන්නවා. දැන් මම ආපහු මතක් කරන්නම් අපේ අනුපාතය. අපි සාමාන්‍යයෙන් ලීටර් 5කට යෝගට් හැඳි 5ක් වෙන විදිහට තමයි දාන්නේ. යෝගට් හැඳක් කියලා කිව්වේ ග්‍රෑම් එකක්. ගොඩක් දෙනාට ග්‍රෑම් එකක ප්‍රමාණය මැනගන්න පුළුවන් සංවේදී තරාදි නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ යෝගට් හැඳක ප්‍රමාණය කියන එක කියලා දෙන්නේ. දැන් මම ආපහු වතුර ප්‍රමාණය තව ටිකක් වැඩි කරලා ආයෙ මිශ්‍ර කරනවා. හොඳට ක්ලෝරින් ටික දිය වෙනකම් මම මේ වගේ වතුර දදා මිශ්‍ර කර ගන්නවා. අවසානයේ මම සම්පූර්ණ වතුර ප්‍රමාණයම, ඒ කියන්නේ ලීටර් 5ම එකතු කරගත්තා. ඊට පස්සේ නැවතත් මම හොඳට මිශ්‍ර කරනවා. දැන් ඔයාලට පේනවා මම ග්ලව්ස් දෙකක් භාවිතා කරනවා. මොකද මේක විරංජනකාරකයක්. ඒ නිසා ටිකක් සැරයි, අපේ අතේ ගෑවුනොත් එහෙම සැරයි. ඒ හින්දා තමයි මම මේ විදියට ග්ලව්ස් එකක් භාවිතා කරන්නේ. ඉතින් මම මේ වෙලාවේ ලීටර් 5ක ප්‍රමාණය තමයි හදාගත්තේ. මොකද ලොකු ප්‍රමාණයක් හදලා කල් තියාගන්න හොඳ නෑ, මේකේ සැර ඉක්මනට යනවා. ඒ නිසා අපි ඒ එදිනෙදා අවශ්‍ය ප්‍රමාණය විතරයි හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේ වගේ ස්ප්‍රේ බොටල් එකකට මේ ද්‍රාවණය පුරව ගන්නවා පුනීලයක් භාවිතා කරලා. ලංකාවේ පානීය ජලය පිරිපහදු කිරීමේදීත් විෂ බීජනාශනය සඳහා භාවිතා කරනවා මේ ක්ලෝරින්. එතනදී භාවිතා වෙන්නේ අඩු සාන්ද්‍රණයක්. මෙතනදී අපි විෂ බීජනාශනය සඳහා ක්ලෝරින් භාවිතා කරනවා ඊට වඩා වැඩි සාන්ද්‍රණයකින්. ඉතින් අපිට 100%ක් තහවුරු කරලම කියන්න බෑ මේක මගින් කොරෝනා වෛරසය විනාශ වෙනවා කියලා. නමුත් අපි කෝකටත් ආරක්ෂාව සඳහා තමයි මේ ස්ප්‍රේ එක භාවිතා කරන්නේ. ස්ප්‍රේ බොටල් එකකට මේ වගේ අවශ්‍ය ප්‍රමාණය පුරවගත්තට පස්සේ අපේ ඉතුරු ද්‍රාවණය අපි එදිනෙදා වැඩ කටයුතු සඳහා මේ වගේ වහලා තියන්න ඕනේ. මොකද හිරු එළියට වාතයට නිරාවරණය වුණාම ඉක්මනින්ම මේ සංයෝග ඉවත් වෙලා යනවා. එතකොට ඒකේ සැර අඩු වෙන්න බලනවා. ඒ නිසා අපි දිනපතා අවශ්‍ය ප්‍රමාණය හැමදාම හදා ගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මේ ස්ප්‍රේ බොටල් එකෙන් මේස, කිචන් ටොප්, අපිට අවශ්‍ය ස්ථාන මේ විදිහට ස්ප්‍රේ කරලා පිරිසිදු කරගන්න. ඉතින් යාළුවනේ, ඔබලනුත් මේ වගේ විෂ බීජනාශක ද්‍රාවණයක් හදාගන්න ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ සඳහන් කරන්න, අපේ channel එක like කරන්න, subscribe කරන්න. ඉහිගෙන නම්.